මේ දිනවලින් හැමෝම බලනම ඇත්තට මේක ඊට හොඳයි. ඉතින් ඔයාලත් මෙසේ වගා කරන්න උත්සාහ කරනවා ඇති. කොහොම හරි අපි ගෙවත්තේ පැල වර්ග කිහිපයක් හෝ වගා කරන්න උත්සාහ ගන්න අතරේ අපිව අධෛර්යමත් කිරීම සඳහා මෙසේ අප සිටවන පැල එක්ක හරියට වැඩෙන්නේ නැහැ. නැත්නම් කුමන හෝ රෝග ඇතිවි හානි වීම ඔබව ගෙවතු වගාවෙන් දුරස් කිරීමට හේතු වෙනවා නොඅනුමානය. හොඳයි අපි බලමු ගෙවතු වගාව සාර්ථකව කර ගැනීමට බලපාන පිළිවෙත් මොනවාද කියලා. පිරිසිදු බව. අපි ගෙවත්තේ වගා කරන විට ප්‍රධාන වශයෙන් අපේ ගෙවත්ත ආසිත පරිසරයේ කොළ රොඩු වලින් තොරව පවත්තා ගත යුතු වෙනවා. එසේම වල් පැල අවම කර ගැනීමටද වග බලා ගත යුතුයි. මෙසේ කොළ රොඩු අවවීම මගින් ගොළු බෙල්ලන් වැනි සතුන් පාලනයද ඉබේම සිදුවේවි. එසේම වගා බිමද ලස්සන වේවි. මේ සඳහා ඔබටත් හැකි ගෙවත්තේ එකතු වෙන කොළ රොඩු වල් පැල මෙන්ම මුර්තංගයේ ඉවතලන කෑම හා කාබනික ද්‍රව්‍ය යොදාගෙන වගාවට අවශ්‍ය කොම්පෝස්ට් ටික ඔබේ ගෙවත්තේම නිපදවා ගැනීමට මෙමගින් ඔබට වඩාත් ඵලදායි ගෙවත්ත ලබා ගැනීමට හැකි වේවි. සාමූහික බව. ගෙවත්ත තුළ එකම වර්ගයේ හෝ එකම කුලයේ භෝග පමණක් වගා නොකර විවිධ වර්ගයේ භෝග වගා කර සාක විවිධත්වයක් ලබා ගැනීම තුළින්ද ස්වභාවික ලෙසම සමහර රෝග හා පරිබෝධකයන් පාලනය වන අතර ඉන් වඩාත් හොඳ ඵලදායක් ලබා ගත හැකි. එසේම නිවසේ සිටින සියලු දෙනාගේ සාමූහික උදව්ව මේ සඳහා ලබාගෙන වගා කිරීමද ඉක්මන් හා සාර්ථක ගෙවත්තක් ඉක්මනින් ලබා ගැනීමට ඔබට හැකි වේවි. සබහාදාමට අවනත බව. එසේම අනාදිමත් කාලයක සිට පැවතා අපගේ සබහාධර්මයට අවනත කුෂිකාර්මික කටයුතු තුළ සැරකෙන ස්වාභාවික කුමි විකාරසක හා නාශක වර්ග නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම හා ස්වභාව දහම් මත සිට වගා කිරීම එනම් ඒ සාක වර්ග වැවෙන ප්‍රධාන සාධක මත සිට වගා කිරීම. උදාහරණ ලෙස සෙවනට අනුගත සාක හා අවුව ප්‍රියකරන සාක වර්ග තේරුම්ගෙන වගා කිරීම හා ජලය ප්‍රියකරන හා අඩු ජල ප්‍රමාණයක් මත පමණක් කියපෙන සාක වර්ග හඳුනා ගැනීම. එසේම එක් භෝගයක වැඩිම සඳහා තවත් භෝගයක් හෝ කීපයක් සාමූහිකව යොදා ගන්න අයුරුද මේ සඳහා වැදගත් වේ. එසේම කොම්පෝස්ට් පොහොර භාවිතා කර පස සරු කර ගැනීම හා පසේ සර්වභව වර්ධනය සඳහා ස්වාභාවික ක්‍රියා පිළිවෙත් අනුගමනයේද වැදගත් වෙනවා. නිසි පිළිවෙල. අප මනා පාංශු කල්මනාකාරීත්වයක් දිගටම පවත්වාගෙන යාම එනම් අපගේ ගෙවත්තේ වගා කටයුතු අප දිගටම කිරීමට නම් අපගේ ගෙවත්තේ පස සාරවත් ලෙස දිගටම පවත්වාගෙන යා යුතු වෙනවා. මේ සඳහා අප ගෙවත්තේ වගා කිරීමට පෙර නිසි පිළිවෙලකට සැලසුම් කළ යුතු වෙනවා. එනම් අපි පාත්‍ති සාධන්නේ මොනවායින්ද? එම පාත්‍ති කොතරම් කාලයක් තබා ගන්නවාද කියා ඔබ තීරණය කළ යුතු වෙනවා. පොල් එළි වගේ ද්‍රව්‍ය වලින් සකසන ලද පාත්‍ති වැඩි කාලයක් නොපවතින බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. එම පොල් එළි දිරාගිය පසු නැවත ඊට ඉදිරියෙන් පොල් එළි ඇල්ලිය හැකි නම් එය වඩා සුදුසුම් පාත්‍තියක්ද වෙනවා. නමුත් කාර්යබහුල අපට එසේ කිරීමට නොහැකිනේ. එම නිසා ඔබගේ පාත්‍තියේ පස සෝදා යාමට නොති නිසි කාලයක් සාරවත්ව තබා ගැනීමට හොඳම විකල්ප ලෙස උළු ගඩොල් බොලොක්කල් කිතුල් පාළු මේ සඳහා යොදා ගත හැකි වෙනවා. එසේම ඒ භෝග වගා කළ යුතු තැන් හා ගෙවත්ත තුළ ඔබ සකසන පාත්‍ති ගෙවත්තට අලංකාරයක් ගෙනන අයුරින් සැකසීම මෙහිදී වැදගත් වෙනවා. කැපවීම උත්සාහය උනන්දු හා අවධානය. එනම් ඔබ සැලසුම් කරන ලද අලංකාර ගෙවත්ත නිර්මාණය සඳහා මුලින්ම එක් පාත්‍තියක් හරි සාදා ගෙවත්තේ ඔබේ වගාව ආරම්භ කරන්න. ඉනිපසු ඔබගේ උනන්දුව හා කැපවීම මත ඉදිරි පාත්‍ය වගාක්‍රම භාවිතා කර හැකි සෑම විටම නිර්මාණය අලුත් කරගන්න. මුලදී ඔබට කොම්පෝස්ට් නැමැති නම් වෙළඳ පොලෙන් රැගෙන එන්න කිලෝ 50 මිටියක් 800ක් පමණ වේ. නමුත් පසුව ඔබ උත්සාහ කර කොම්පෝස්ට් නිර්මාණය කරගන්න. එසේම ඔබ ගෙවත්තේ වගා කරන පැල පිළිබඳව දිනකට වතාවක් හෝ හොඳින් අවධානයේදී විමර්ශනය කරන්න. එහිදී පැලවලට රෝග බෝවී ඇත්නම් එම කොටස් කඩා පුළුස්සා දමන්න. වඩා වැදගත් වන්නේ රෝග බෝවීම වැළැක්වීම නිසා හැකි හැම විටම දින 3-4කට වර කුමි විකාරසක විසින්න. එසේම කුමි උකුල් භාවිතා කරන්න. සබහාදාම පියවත්තර එක් කර ගැනීම. හැමම නොසිතන මෙම කරුණ නම් ගෙවතු වගාවට ඉතා වැදගත් බව කිය යුතුමයි. කොමල් සබහාදාම අපේ ගෙවත්තට එක් කරගන්නේ ඔබට පුළුවන් නම් ඔබේ ගෙවත්තේ පුංචි කකුණක් හෝ දිය ඇල්ලක් හෝ සකසා ගන්න. එමගින් පත්කූරා වැනි වගාවට හිතකර සතුන් වර්ධනය වී සමහර රෝග පලිබෝධකයින් වර්ධනය ආම වේවි හෝ නැති වේවි.
එසේම කුරුළු ගෑම රැලක් සකසා ගැනීම මගින්ද ගෙවතරෙන කුරුල්ල පරිභෝජක ආහාරයට ගනිමි. එසේම මල් පැල වැවීම මගින්ද ඒ සාකවල පැණි ගැනීමට එන මීමැස්සෝ සමලුන් මගින් පරාගණය වැඩි වී ඉහළ පළදාවක් ලබා ගැනීමට හැකි වේවි. එසේම මීමැසි පාලනය මගින්ද ආර්ථිකමය වාසි මෙන්ම ගෙවත්තේ වගා කටයුතු වලදී පරාගණය සිදුකර වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ඔබට හැකි වේවි. ඒ වගේම බෙහෙත් පැලහැට සිටුවීම මගින් එමගින් එන සුවඳ මගින් පලිබෝධකයින් පළවා හැර වගාව සුරකේවි. සකසුරු මහා වගාවිදී ගෙවතු වගාවේදී ඔබ කුමන අයුරින්ද වගාව අරබන්නේ ඔබට පාත්තියක් සෑදීමට අවශ්‍යමද වගා කටයුතු කිරීමට අපෝ නැත. ඔබට හැකි හිස් භාජන මුට්ටි හට්ටි කෑන් ප්ලාස්ටික් බෝතල් මල් පෝච්චි පොල්ලෙලි පොල් කොඹ වැහි පීලි ලෑලි පෙට්ටි පොලිතීන් බෑග් හාල් කවර වැනි ඕනෑම දෙක පහසුවෙන් පස්සා කොම්පෝස් මාධ්‍ය පුරවා වගා කටයුතු නිවසේ අඩු ඉඩක සිදු කළ හැකි අතර භූමියෙන් වැඩි ප්‍රයෝජනයක් ගැනීම සඳහා වගා කුළුණු වගා මලු වැනි සිරස් වගා ක්‍රම භාවිතා කළ හැකි අතරම පස් රහිතවද සිජිපොම් පෙට්ටි හා පිසී නැල හා ආදේශක තුළ ඇල්බර්ට් සොලූෂන් ද්‍රාවණය යොදාගෙන වගා කටයුතු සිදු කළ හැකිය. මෙතන ඔක්කොම තියෙනවා නිර්වාංශ වගාව ජලය භාවිතා කරලායි කොහොමද විදියට සාමාන්‍ය මේකට දාන්නේ ඇල්බර්ට් නැත්නම් ඇලන් කූපර් දාලා හදලා තියෙන්නේ. අපිට මේ ද්‍රාවණය අහක් කරගන්න මේවා වෙනවා pH එකේ මැල්ල නැත්නම් කැටයන් වමාර දාර්තය මැල්ල අහක් කරනවා. සාමාන්‍ය අපිට ඒවා කරන්න බෑනේ ගෙදරදී. එතකොට කරන්නේ මේ මුල් වල කහ පාට කොළ පාට වගේ එනකොට ද්‍රාවණය මාරු කරනවා. තමයි ඉන්නේ. එසේම වැල් බෝග සඳහා සුදුසු පන්දලම් සකසා වැල් නිසි ලෙස එම පන්දලම් වෙත පුහුණු කළ යුතු වේ. ඒ වගේම පළදාව අවශ්‍ය ප්‍රමාණයට නෙලා ගැනීම හා ඉදිරි අවස්ථා සඳහා පැලකිරීමට සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීමද මෙහිදී වැදගත් වෙනවා. එසේම අවශ්‍ය නම් වැඩිපුර අස්වැන්න විකිණීම හෝ තම හිතවතුන්ට ලබා දී ඔවුන්ගේ යම් ද්‍රව්‍ය ලබා ගැනීමට ඔබටත් හැකි. ඉතින් ඔබත් මෙම පිළිවෙත් හත නිසි අයුරින් ක්‍රියාත්මක කර ඔබේ ගෙවත්තත් මනාව පවත්වාගෙන යන්න ඔබට හැකි වේවි. ඔබේ සිතට සහනයක් වගේම උනන්දුවත් මෙමගින් ගෙවතු වගාව සඳහා ඇති වේවි. අවසාන වශයෙන් ඔබ විසින් මෙලෙස වගා කර ස්වයංපෝෂිත වූ විට ඔබේ ආර්ථිකයට යමක් ඉතිරි වේවි. තවත් මෙවැනි අර්ථවත් වීඩියෝකින් එන තුරා අපේ චැනලට එක්වන්න පහත සබ්ස්ක්‍රයිබ් බටනය හා බෙල් එක ඔබන්න. ඔබට සියල් සපිරි ගෙවත්තක් වගේම මෙමගින් ඔබත් සබහා දාම ගැන ඉගෙන ගනීවි. ඉතින් ඔබට නිරෝගිමත් දිවියක් පතනමා. ග්‍රීන් ඉන්ෆෝ වෙනුවෙන් සම්පත් බුදු සරණයි.